Unnahe. Bolai me heno karan. Unnahe. Ah. Kaudu me heno karan. Ane pinkarana haamu durane maai mage malayai. Ube miniha kaudu? Miniha hiriya gattila. Aramakkade? Mini marala. Kaudu umbe miniha meruwe? Vidane arattilai eyaige putavai. Makkana wala sarilis? එහෙමයි හාමුදුරුවනේ ජීවිත කාලෙටමද උඹගේ මිනිහා හිරේ ගියේ එහෙමයි ඔබ මිනිහව බලන්න යනවද දෙතරයක් ගියා හාමුදුරුවනේ හිරගෙදර මහතුරු එක එක කතා කියනවා මම මිනිහා මලා කියලාත් කියනවා අපිට දකින්න ලැබුණේ නැහැ මෙමිනි හැගෙන මං හොයලා බලන්න. අලුතෙන් මේ වන සීමාවේ හේන් කොරන්ට තහනම්. ඊළඟ මෝසම් වැස්සට කලියෙන් මං උඹලට වෙන ඉඩමක් හොයලා දෙන්නම්. මලයන්ඩිට කියපන්. ඇවිත් මාව මුණ ගැහෙන්න කියලා. උඹලට වෙන උදව්වක් ඕනේ නම් මට කියාපල්ලා. හ්ම්? මගේ මිනිහා හිටියේ හම්බන්තොට හිරගෙදර හාමුදුරුවනේ. මගේ මිනිහා දකින්න ලැබුණොත් කියන්න. මම ජීවත් වෙනවා කියලා. අලාකොල කකා හරි ජීවත් වෙනවා කියලා කියන්න. මම දෙපාරක් බලන්න ආවා. මට බලන්න ඉඩ දුන්නේ නැහැ කියලා කියන්න හාමුදුරුවනේ. මං ඒජන්ත හාමුදුරන්ට කියන්නම්. මේ මිනිහව නිදහස් කරන්න මාර්ගයක් තියනවාද කියලා බලන්න කියලා. හ්ම්. හොඳමයි හාමුදුරුවනේ. හ්ම්. දැන් කාලේ අලුත් චාලිත්තරනේ අක්කා ගෙදර නාකි වෙද්දි නගාලා දීගෙන යනවා එකතකින් ජීන් නෝනගේ වාසනාව කිල්ලු කායක හරි කාගේ එල්ලිලා යනවනේ අංගර දඟර තිබුණාම ඇතිනි පිරිමින්ටත් දෑවිදි හොයන්න උන්ට සිහියක් තියෙන්නේ ඒක ඉතින් එහෙම තමයි එකියක් සුද්දෙක් එක්ක පැනලා ගියා නිකමටවත් ආවද ජීන් අක්කාගේ දුක සෙප බලලා යන්නවත් අනේ මෙහෙමත් දරු මේ සිරිපිනු මගේ ලොකු කෙලිටත් දැන් 26ක් වෙනවනේ හොඳ කෙනෙක් ඉන්නව නම් කියාපන්කො උඹේ කීට හොයන්න ඉස්සෙල්ලා මගේ කීට හොයලා දෙන්න එපේ දැන් ඒකිටත් අවුරුදු 28ක් විතර වෙනවා කමලට දැන් 28ක් වෙනවා මං හිතුවේ 30ක් විතර ඇති කියලා වයස පාටයි නේද අනේ නෑ බං ඔය කොණ්ඩේ පැහිලා තියෙන පීනසෙට මගේ කෙල්ල දෙන්න නම් ආයි වචන දෙකක් නැ මං කියන දේ තමයි අහන්නේ මං කිව්වොත් එහෙම උඹලට මේ මිනිස්සු ගැලපෙන්නේ නැහැ කියලා ආයිත් වචන දෙකක් නැ එතනම තමයි එහෙම තමයි ගෑනු ළමයි හැදෙන්න ඕනි ඒකට දෙන්න ඕන මම මේ කොහෙද කියලා බැලුවා. වැඩ කටයුතු ටිකක් හරි නේද? පීති සාගරේ මේ දිවා කලේ පීති සාගරේ මේ දිවා කලේ රම්‍ය වේ මංගල්‍ය කාරණේ දිව්‍යාංගනා සමාන කුමාරී දීර වීර පුණ්‍යවන්ත කුමරා ස්නේහයෙන් බැඳී බොම සන්තසින් ස්නේහයෙන් බැඳී බොම සන්තසින් මංගල්‍යකාරිනී යන්ත සැරසිනා බොරම්ය
ඔව් අපෝ. මිසුනේ යන්නේ ඔජේන් ඕනේ. දැන් ඉතින් සෑහෙන දුරක් යන්න එපාය. හින්දුවේ. පලිගුරු කියපන් එවදින් ජේ මිසුනේට කතා කරන්න කියලා යන්න ලෑස්ති වෙනවා කියලා. පලිගු ජේ මිසුනේ යන්න ලෑස්ති වෙනවා. අම්මා කිව්වා ගිහින් කතා කරන්න කියලා. සේරම කටයුතු බොහෝම හොඳට කෙරුණා. ජෙන්නෝනේ. බොහොම සන්තෝෂයි. තුසාගේ අඩුපාඩුව පිරිමහෙන්නත් එක්ක මේ වැඩේ හොඳට කෙරුණා. තුසා මංගල්‍යටවත් ආවේ නෑ. එනවයි කියලා තමයි හිතියේ. කොහෙද ඒ අතරතුරේ දරුවා ලැබුණානේ? පස්සේ එනවයි කියලා පණිවිඩයක් කියලා තිබුණා. දැන් එහෙනම් තොස අම්මා කෙනෙක්. මගෙන් පොඩි තෑග්ගක්. එහෙමනම් මං ගොහින් එන්නම්. මේ කොළඹ එහෙම ආවොත් අපිවත් බලල යන්න ඉන්න. නතර වෙලා යන්න පුළුවන්. මං ඉතින් තනිකඩ යන්නේ. පුළුවන් හැටියකට සලකන්නේ. ආ. ජේන් නෝනටත් ඉතින් මේ ටිකේ හුඟක් වියදන්නේ. මේක තියාගන්න. මෙතන පොඩි මුදලක් ඇති. අනේ මක්කට මේ හැටි තෑගි. යෙමිසුනේ ආපු එකම මදයි. ගන්නකෝ ජෙන්න ඕනේ. මන් දැන් යන්න ඕනේ. එහෙ හරියට වැඩ රාජකාරි. ජෙන්න ඕනගේ දෙයකට නෑවිල්ලම වැරි හින්දයි ආවේ. එහෙමනම් අයිබා. 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 ආ. මං ඊගාවට ඉන්නේ හීංහාමිනේගේ මංගල්‍යෙට. අයිබා. මේක ගිහිල්ලා ඉතර තියාපන්. ඕන කරන වෙලාවට නටන්න පණින් නැතුව එක දැනකට වෙලා හිටපල්ලකු. ඈ තියාපන්. නිකං නාස්ති වෙනවා. එමනම් මං ගොහින් එන්න. ජිනිසුන් නැහැ. මගේ කොල්ලගේ වැඩේ ගැන ටිකක් හොයලා බලන්න. ඌ මේ ගමට වෙලා නිකං නාස්ති වෙනවා. ඉස්සර වගේ ඉතින් මටත් දැන් හයිහත් තිය නෑනේ. හෝටලයක පිඟන් හොදන්න උනත් කමක් නෑ. බලමුකෝ. වරායට අලුතෙන් කට්ටිය ගන්නවයි කියලා ආරංචියක් තියෙනවා. මං හොයලා බලලා පණිවිඩයක් එවන්නම්කෝ. එහෙමනම් මං කොළඹ ඇවිත් යන්න එන්ටද? නෑ ඕන්නෑ. මං කාතේ හරි පණිවිඩයක් එවන්න. මම කරත්තයක් දැන් නිතරම ගාලු වෙනවනේ. එහෙමනම් ඔක්කොටම කිව්වා. මං ගොහින් එන්න. ආයිබෝ. ආයිබෝ.